set. හලාවත මොහොත හරිම වාසනාවන්තයි. ඒ කෝටි ගණන් මාළු කොට ගහන නිසා නොවේ. හලාවතින් ඉතාලියට බෝට්ටු පාරවල් තියෙන නිසා නෙමෙයි. හලාවත මොහොත කරේ පයගහපු කෙල්ලක් ජෝන් ඔලිම්පික් කුරුණේදී ලෝකෙට පදක්කමක් ගෙනාවු නිසායි හලාවත මොහොතට මෙච්චර ආඩම්බර. ඒ ආඩම්බරය මුළු ලංකාවටම හිමි වුණා. ඒ ඔක්තෝබර් 15 වෙනිදා. අර්ජන්ටිනාවට එක්රැස් වූ ලෝකයේ වටවල් සිය ගණනක ක්‍රීඩා තරු අතර ලංකාවේ මුහුදු හත්පත්තුවේ කරක්ගහපු පුංචි කෙල්ලක් මීටර් 2000 බාතක දිවීමේ කාන්තයි සෞවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දෙනා දෙන්න පාරමී පෙරුවා. ඇගේ පාරමිතාව ඉටු වුණා. සීසී කඩ සිහින එක්තැන් වී ලෝකඩ පදක්කමක් ලංකාවට හිමි වුණා. පාරමි වසන්ති මාෂ්ටලා මගේ පාසල් තමයි කුලියපිටිය මධ්‍ය විද්‍යාලය. ඇත්තටම මම ක්‍රීඩාවට යොමු වුණේ පොඩි කාලේ අක්කත් එක්ක හැමදාම මං දුවනවා. කියන්නේ පොඩි කාලේ චූටි කාලේ ඉඳන්ම මං අක්කත් එක්ක ට්‍රේනින් කරද්දි අක්ක හැමදාම මාත් එක්ක ට්‍රේනින් කරනවා. ඒ කියන්නේ නිවාඩුවට ගෙදර ආපුවාම මම කරන්නේ අක්කත් එක්ක හෝටලේ වටේ දුවනවා, මුදු වෙරළ දුවනවා. ඒ වලින් තමයි ඉතින් මම එකටම ක්‍රීඩාවට යොමු වුණේ. ඊට පස්සේ මගේ මුල්ම පාසය තමයි අඹකන්දුවේ සාන්ත රඝු සිදුහල. ඒක ඇත්තටම මම 8 වසර වෙනකන් ඉගෙන ගත්තා. ඒක මට කවදාවත් අමතක කරන්න බෑ. ඇත්තටම ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ගොඩාක් බලාපොරොත්තු තිබ්බා. ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු තිබෙන්නේ. ඔලිම්පික් පදක්කමක් ගන්නම කියලා ලොකුම එකක් තිබුණේ නැහැ. උනාට ලොකු ආසාවක් තිබ්බා වෙනුයි. ඉතින් ඒ ආසාව මම අද සැබෑ කරගෙන තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව අත්කර දුන් ඔලිම්පික් කීර්තියට පසු ශ්‍රී ලංකාව ලෝක ක්‍රීඩා පිටියේදී ආඩම්බරයට පත් කළේ පාරමී වසන්ති මාරිස්ටලා ක්‍රීඩිකාවයි. ඒ විතරක් නොවේ, පාරමී විසින් තෝරා ගතයුතු ඉසව්වද තෝරා දෙන්නේ ජනිත් සර්. මෑත කාලීනව හම්බ වුණ මුණ ගැසුන දක්ෂ ක්‍රීඩිකාවක් තමයි කේ.එම්. පාරමී වසන්ති මාරිස්ටලා කියන්නේ. කේ.එම්. පාරමී වසන්ති මාරිස්ටලා කුලියපිට මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නේ ක්‍රීඩා ශිෂ්‍යත්ව ධාරණියෙකු ලෙස ඒ 2016 වර්ෂයේ. ඉතින් ඇයට 2016 වර්ෂයේදීම කුලියපිට මධ්‍ය විද්‍යාලයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියාවේ පැවැත්වෙන ලෝක ළමා මල්ල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මීටර 2000 බාධක දිවීමේදී රිදී පදක්කමක් ලබා දීමට හැකි වෙනවා. මං හිතනවා ඒක එකතකින් ඇයගේ වාසනාවක් කියලා. කුලියපිට මධ්‍ය විද්‍යාලයට ඇතුළු වෙලා මාස කිහිපයක් යන්නටත් පෙර පුහුණු වීම් කටයුතු වලට සහභාගී වෙලා ඒ වගේ කීර්තිය රටට මෙන්ම පාසල ලබා දීමට ඇය ගොඩක් වාසනාවන්ත වුණා සහ කැපකිරීමක් කෙරුවා. ඉතින් පාරමී වසන්ති කියන්නේ දක්ෂ ළමේ. මම එකතකින් ඇයව හඳුනා ගැනීමට ප්‍රධානතම හේතුව වුණේ ඇයගේ අක්කා සොහොයුරියත් මෙම පාසලේ ක්‍රීඩා ශිෂ්‍යත්ව ධාරණියෙකු ලෙස ආසියානු මට්ටමේ ජයග්‍රහණය කළ ක්‍රීඩිකාවක්. ඒ ක්‍රීඩිකාවගේ නැගණිය තමයි මේ පාරමී වසන්තේ මාරිස්ටලා කියන ක්‍රීඩිකාව. ඒ වගේම මෙම ජයග්‍රහණය ලබා ගන්නට ගොඩාක් අය උදව් උපකාරි කෙරුවා. මේ ජයග්‍රහණයේ පිටුපස ලොකු ක්‍රියාවලියක් තියෙනවා. මේක සරලව ගත්ත ජයග්‍රහණයක් නෙමෙයි. මෙතන පුරුදු පුහුණු වෙලා ගත්ත ජයග්‍රහණයක් නෙවෙයි. ඒ පුරුදු පුහුණු වීම තුළ ඒ සැලැස්ම තුළ ලොකු ක්‍රියාවලියක් සිදු වුණා. ඉතින් මේ ආසියානු තරඟයක් නෙවෙයි, ලෝක මට්ටමේ තරඟයක්, ලෝක මට්ටමේ ඔලිම්පික් තරඟයක්. ඉතින් එතෙන්ට යන්න මම සහ ක්‍රීඩිකාව ගොඩාක් සැලසුම් සකස් කෙරුවා. මට ඒ තරඟෙදි ගොඩක් බය හිතුනේ නැහැ. මොකද මෙඩලයක් ගන්න විශ්වාසයෙන් තමයි මම දිව්වේ. අනිවාර්යෙන් මෙඩලයක් ගන්න ලොකු අදිෂ්ඨානයක් තිබ්බා. මෙඩලයක් ගන්න තමයි මම දිව්වේ. ඉතින් ඉතියෝපියායි කෙන්යායි දෙන්නත් එක්කම දුවන්න කියලා තමයි ජනිස් සර් කිව්වේ. එතකොට කොහොම හරි මෙඩල එකකට එයි කියලා කිව්වා. මෙඩල් පොසිෂන් එකකට එන්න පුළුවන් වෙයි කියලා කෙන්යා ඉතියෝපියා දෙන්නත් එක්කම දුවන්න කිව්වා. මං තරඟේ පටන් ගත්ත වෙලෙම පස්සට ගියා. මොකද මම පොඩි මේකේනා. ඉතින් මාව පස්සටම ගියා. අන්තිමට ආයේ කරකවලා තමයි ට්‍රැක් එකට දාගත්තේ කොහොම හරි අර දෙන්න ළඟට. ඉතින් ඒ දෙන්නත් එක්ක කොහොම හරි තරඟ කරා. මුල් වට දෙක ස්ලෝ ගියේ, ගොඩක් ස්ලෝ. ඉතින් ජනිස්ස කෑ ගහලත් කිව්වා 3-4 පාරම ස්පීඩ් වෙනවා අනිවාර්යෙන් කියලා. මොකද අපි දැනන් හිටියා
ඒ තරගේ දෙදහ බාධකිවෙන්ට එක යන සිිස්ටම් එක. ඒ කියන්නේ පංගුවක් තරග තියෙන අපි ගොඩක් ඒ තරඟ අධ්‍යනය කර පංගුවක් තරග තියෙනවා මුල ස්ලෝ වෙලා අන්තිම් වට්ටික ගොඩක් දුවනවා හොඳම ටයිමින් එකක් දුවනවා. ඉතිං අනිත් තරග මුල්ලෙහි දම්ම දුවනවා මුලේ දම්ම ස්පීඩ් එක හදාගෙන මුලින් දම්ම දුවනවා. ඉතින් මේ තරග ගිය පලනි වට දෙ ගොඩක් ස්ලෝ ගියේ හොඳටම ස්ලෝ. ඉතිං මම ක්‍රම දෙකටම ට්‍රේනිින් කරලා තිබ්බා. ඉතිං ලොකු ප්‍රශ්නයක් උන් නෑ මට ඒක. ඉතිං තුන හතර ගොඩක් ස්පීඩ් වුණා එ දෙන්නත් එක්කම ඉන්න ට්‍රයි කරා ගොඩක්. ඉතින් එවුණට කෙන්යා එක්කෙන ඉස්සරුණා ඉතිෝපියා එක්කෙනත් එක්කම ගියා තුන හතර අන්තිම තුන්සියේ තමයි ඉතිෝපිය එක්කෙනට ඉස්සර හට ගියේ. ඉතිං කොහොමරි මෙඩ්ලෙහකට තමයි යන් ට්‍රයි කරේ. ඉතින් දෙදහ බාධිකවෙන්ටගේ මට තුන්වෙනියවෙන්න පුළුවන් වුණා. පාරමී වසන්තයේ හලාවත අමකද රජී පාසලේ මූලික අධ්‍යාපනය ලබා දැන් කුලියා පිටිය මැදවිදුහලේ ඉගුණුම ලබනවා. පාරමීලා කොතරම් පාරමී පිරුවත් ඔවුන්ට ඉදිරියට එන්න බැරි හේතු ගොඩක් තියෙනවා. විශේෂයෙන් මෙවැනි තරු හඳුනාගෙන ඔවුන්ට අනුග්‍රහ දක්වන ක්‍රමයක් ක්‍රීඩා අමාත්‍යංශ හරහා හෝ සිදුවන බවක් පෙනෙන්නට නැහැ. රීටා මාග්‍රට් නම් දෙරියමව නොසිටින්න පාරමීට ආජුන්ටිනාවට තියා කටුනායක ගුවන්තොටුපළටවත් යන්නට ලැබෙන්නේ නැහැ. පාරමී ගොඩක් කුඩා කාලේ ප්‍රැක්ටිස් කරේ ලොකුදුවගේ පිටිපස්සෙන් ඉඳලා ඊට පස්සේ පාරමීටත් ලොකුදුවගේ ඉස්කෝලෙට යන්න ඕනේ කිව්වා. ඉතින් මම නම් ටිකක් අකමැති වුණා මොකද දෙන්නගෙම වියදම් දරන්න අමාරු නිසා. ඒත් පාරමී කොහොමරි ඒ ඉස්කෝලෙට ඇතුල් වුණා. ඇතුල් වුණාට පස්සේ ගොඩාක් අපි අපහසුතාවයට පත් වුණා මොකද පාරමීගේ තාත්තා දීවර ඉතින් මාළු අල්ලනෙක් කරන්නේ මාළු අල්ලන රස්සාවෙන් හැමදාම මුදල් ලැබෙන්නේ නැහැ. ඉතින් මාස 6ක් කොටින්ම රස්සාවක් නැහැ. ඉතින් ගොඩාක් අපහසුවෙන් තමයි අපි පාරමීගේ වියදම් දැරුවේ. පාරමී මෙඩල් එක ගත්තා කියලා අහක් කියලා දැනගත්තාම ලොකු සතුටක් ආවා. අපි මෙච්චර අමාරුවෙන් පාරමී දුව මේ තත්ත්වයට ගෙනාවානේ කියලා හිතුණා. ඉතින් ලොකු ආඩම්බරයක් ඇති වුණා පාරමීගේ අම්මා වීම ගැන. ගොඩාක් සතුටුයි ඉතින් පාරමී මේ තත්ත්වයට ආපු එක. මගේ දරුවා මේ ලොකු දුව මේ ඔයතනට යයි කියලා මම හිතන් හිටියේ. අන්තිමේදී එයාට බැරුව ගියා. එයාගේ වයස දැන් හරි මොකද එයා දැන් ක්‍රීඩා පුහුණු ගුරුවරියක් වෙන්න තමයි එයා ඉගෙන ගන්න කැම්පස් එකේ. ඉතින් දෙවෙනි දුවටත් දෙවෙනි දුවව ඇරියේ මමත් කියලා අක්කත් කැමති වෙලා තමයි ඔය තැනට යන්න කියලා ඉස්කෝලෙට ඇරියේ. ඉතින් දෙවෙනි දුව මේ දැන් ඔලිම්පික් පදක් මම ගෙනත් තියෙනවා. ඉතින් මම නම් විශ්වාස කරුවේ ඉහළම තැනට යයි කියලා. ඒත් තවත් මගේ බලාපොරොත්තුව දැනට තුන්වෙනි ස්ථානයේ ගත්තර කමක් නැහැ. ඉදිරියේදී සම්පදක්කම ලංකාවට ගෙනයි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක ස්ථීරවම මගේ පොඩි දුව කරනවා කියලා මට ඒක විශ්වාසයි. මේ තරගයට එනකොට ඇය ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි තුනකට හතරකට සහභාගි වෙලා හොඳ අත්දැකීමක් හොඳ පළපුරුද්දක් ලබාගෙන තිබුණා. ඉතින් ඒක ගොඩාක් පිටුවහලක් වුණා. මම පුහුණුකරුව විදිහට මම විශ්වාස කරනවා ඇයට ඒ ලබාගත් අත්දැකීම ඒ ලබාගත් පළපුරුද්ද මේ තරගයේ මේ ජයග්‍රහණයට ගොඩාක් පිටුවහලක් වුණා කියලා. ඉතින් මේ සඳහා අපි විවිධ ක්‍රම භාවිතා කෙරුවා. විශේෂයෙන්ම මේ තරගයේදී ඇයට මාර්ග ධාවන තරගයක් එහෙම නැත්නම් ක්‍රොස් කන්ට්‍රි රේස් රට හරහා දීමේ තරගයකට සහභාගී වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒක පුහුණු වීම කරනකොට අපිට පොඩි අභියෝගයක් වුණා මේ පුහුණු වීම කරන ස්ථානය පිළිබඳ. ඉතින් ඒ පුහුණු කිරීම සඳහා අපි කෝල්වැව ජාතික පවු සම්පත් මණ්ඩලයට අයිති වත් එක අපි මේ මාර්ගයේ සකස් කරගෙන ඒ මාර්ගයේ තමයි අපි පුරුදු පුහුණු වීම කෙරුවේ. කෝල්ලා ගොයිපලේ ට්‍රේනින් කරා. ඒ කියන්නේ කොස් කන්ට්‍රියක් තියෙනවා කියලා අපි දැනන් හිටියා අනිවාර්යෙන්ම. කොස් කන්ට්‍රි අනිවාර්යෙන් දුවන්න ඕනේ කියලා දැනන් හිටියා. ඒ නිසා තමයි කෝල්ලා ගොයිපලේ ට්‍රේනින් කරන්න අපි සැලසුම් කරේ. ඉතින් ජනිස්සගේ මේ වෙනුවෙන් ගොඩක් කැපවීමක් වගේ මහන්සියක් තිබ්බා. ඉතින් ජනිස්ස තමයි කෝල්ලා ගොයිපල ට්‍රේනින් කරන්න පුළුවන් මට්ටමකට හදලා ගත්තේ. ලුණු වතුරයි උණු වැල්ලයි පදම් කළ පාරමීකේ දිරිය දෙපා රටට අන්තර්ජාතික කීර්තියක් දී තිබෙනවා. මාළුයි පතුයි කෑවත් උපන් රටට දැයට ණයකිවා අවසන්. නමුත් පාරමීගේ පවුල රටට කීර්තියක් ගෙනින්න හිසට තිබුණු සෙවන පවා උගස් කරලා රටක් ඉහළට එසවූ මේ ශ්‍රී ලාංකික දෙරිය දියණියට
සෙවන සැලසීම රටක වගකීමක් නොවන්නේද? ආර්ථික පැත්තනම් කවුරුත් ඉතින් බැලුවේ නැහැ. ඉතින් පාරමීගේ පැත්තෙන් පාරමීට උදව් කරාට අපේ ආර්ථික තත්ත්වය අපේ පැත්ත ටිකක් බැලුවේ නැහැ. ඉතින් මම කාටවත් දොස් කියන්නේ නැහැ. මොකද ගොඩක් අය විවේචනය කරන අයත් ඉන්නවා. ඒ වුණාට අපේ නැතිබරිකම අපිට හංගන්නත් බෑ. මොකද අපි මාස 4ක ඇරියස් එකක් එක්ක පාරට වැටෙන්නයි හිටියේ. ඉතින් පාරමීගේ විස්තර මාධ්‍යෙන් ඉදිරිපත් කරාට පස්සේ තමයි අපේ නිවස වුණත් අපිට බේරගන්න පුළුවන් වුණේ. ඉතින් මම දරුවන්ගේ අපහසුතාව කිව්වේ නැහැ. ජපන්ගෙන් ආපු වෙලෙත් මම කිව්වේ නැහැ අපි මේ තත්ත්වෙ ඉන්නේ කියලා. මොකද ඒක දරුවන්ට මදිකමක් වෙයි කියලා හිතුවා. ඉතින් මේ අවස්ථාවේදී අර කරගන්න දෙයක් නැතිම තැන තමයි මම මාධ්‍යයට දුන්නේ. ඉතින් පාරමීට උදව් කරා අයත් ඉන්නවා ගොඩක්. කුලියපිටි ඉස්කෝලෙන් ලොකු සහයක් දුන්නා. මොකද අතේ ගෙනියන්න වියදම හැම සැරේම පාරමීටත් අක්කටත් දුන්නේ කුලියපිටි ඉස්කෝලේ. ඉතින් ඒක අපිට ලොකු හයියක් වුණා. නැත්තම් අපි තවත් මීටත් වැඩි අමාරු තත්යකට වැටෙනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද මේ හීනේ දැක්කේ 2018 මුලේ ඉඳන්. අපි මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මේක අදිෂ්ඨාන කරගෙනම තමයි මේකට මහන්සි වුනේ. මොකද මගේ අම්මලා තාත්තලා ගොඩක් දුප්පත්. ඉතින් එයාලත් මට ගොඩක් උදව් කරා මේ වෙනුවේ. කියනවා නම් මගේ අඩුපාඩු ගැන ගොඩක් හොයලා බැලුවා. ඉතින් අම්මයි තාත්තයි මම මොනවා නෑ කිව්වත් ස්පයිස් දෙකක් නෑ කිව්වත් කොහොම හරි ණය වෙලා හරි අරන් දෙනවා. ඒක මොනවා කියනවා නම් මම දන්නේ නැහැ. මේ තරඟට යන්න මට ගොඩක් වියදම් කරන්න සිද්ධ වුණා. මොකද මගේ ආහාර හැම දෙයක්ම ගැන බලන්න ඕන මේකෙදි. ස්ටේඩියම් යද්දී බස් වල යන්න බෑ මහන්සි වැඩි. ඒ නිසා ජනිසරිමයි කුලියට වාහන අරන් තමයි ගියේ. ඉතින් ජනිසරුත් වියදම් කරා ගොඩක් මේ වෙනුවේ. ඒ වගේම ගෙදරිනුත් ගොඩක් වියදම් කරා. වර්ෂ 2010 දී ඇරඹි යෝන් ඔලිම්පික් කුලලේ තුන්වැනි අධියරේදීම ලෝකෙට පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබීම වාසනාවක්. ඒ වාසනාව පෙරටගෙන යන්න දක්ෂතා ඇති පාරමීලා සියකරණක් බිහි කළ යුතුයි. එවිට පදක්කම් හිමිකර දෙමින් පාරමී මුලපිරු පදක්කම් පාරමිතාව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති. ඒ වාසනාව පෙරටගෙන යන්න දක්ෂතා ඇති පාරමීලා සියකරණක් බිහි කළ යුතුයි. එවිට පදක්කම් හිමිකර දෙමින් පාරමී මුලපිරු පදක්කම් පාරමිතාව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති. ලොකු පිළිගැනීමක් තියෙනවා කියන්නේ මගේ දුව ගෙනල්ලා තියෙන පොඩි මෙල්ල එකන්නේ මං හිතන්නේ ලෝකෙම එයා තමයි දක්ෂයා කියලා. මට පේන විදිහට මං හිතන්නේ මගේ දුව තමයි මුළු ලෝකෙම දක්ෂයා කියලා. ඉදිරියේදී මං හිතන්නේ එයා ඔලිම්පික් මෙල්ල එකත් ලංකාවට අරගෙන එනවමයි අනිවාර්යෙන්. මට ඒක ලොකු සුවර් එකක් තියෙනවා. මං දන්නවා ක්‍රීඩා වගේ අධ්‍යාපනයත් ගොඩක් වැදගත් කියලා. ඉතින් මේ අවුරුද්දේ මම දෙසැම්බර් මාසේ ඕ ලෙවල් විභාගෙට පෙනී සිටිනවා. ඉතින් මම කොහොම හරි ඒ විභාගෙන් පාස් වෙනවා. මගේ අනාගත බලාපොරොත්තු තමයි 2020 ඔලිම්පික් තරගයට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2020 ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩාවලියේදී ලංකාව රන් පදක්කමත් සමඟ රෙකෝඩ් එකක් තියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2024 ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේන්න මගේ ලොකු අධිෂ්ඨානයක් වගේම බලාපොරොත්තුවක් තියෙනවා.